ගරු සම්මහන්ස භාවනා කරන පුද්ගලයාට මාර්යාගේ බලපෑම් තිබෙනව නේද? අම් මෙහෙමයි මාර්යාගේ බලපෑම් කියන කාරණේ නුන එතන පංච උපාදානස්කන්ධ මාර්ය. දෙන්නක් භාවනා කරන කෙනාට වසවර්ති මාර්යා බාධා කරන්නේ නැහැ. එතන මේ භාවනා කරන ඇට බාධා කරන්නේ කවුද? පංච උපාදානස්කන්ධ මාර්යා. එනි පංච උපාදානස්කන්ධ මාර්යා කියන්නේ කවුද? පෙර අපේ අකුසල් සංස්කාර. අපි කොච්චර භාවනා කරන්න වාඩුණත් උන අපි මේ ආපු සාංශාරික ගමනක් තියෙනවානේ. දැන් කවදා හරි අපි රහත් ඵලයටපත් වුණොත් රහත් ඵලයටපත් වෙනවා කියන්නේ නෝනා මේ මේ මොහොතේ ඇති වෙන්නා වූ ඵලයක් නෙමෙයි. ඒක කල්ප ගානක ඈත උපාදානයක් තුල ඇති වුණා වූ පාරමිතී ශක්තින්වල ඵලයක් හැටියට තමයි ඒකට අපි මුණ දෙන්නේ. එතකොට අපි මේ ආවා වූ දීර්ඝ ගමනේදී නෝනා අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කළා ආපු ගමනේදී අපි බුද්ධෝත්පාද කාලවලට වඩා නෝනා අබුද්ධෝත්පාද කාලයයි පසු කළා තියෙන්නේ. දැන් මේ මොහොතේ අපිට අවුරුදු 2600ක බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා තියෙනවා. නමුත් මේ අවුරුදු 2600 බුද්ධෝත්පාද කාලය මුණ ගැහෙන්නේ නෝන අවුරුදු 120 කින් අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අවුරුදු 120කට වැඩි අබුද්ධෝත්පාද කාලයක් පහු කළා තමයි මේ 2600 බුද්ධෝත්පාද කාලය ආවේ. එතකොට අපි ගමු මේ 2600 3000 වෙනකන් තිබ්බා කියලා. අපි නිකන් අනුමාන කරමු 3000 ඉවරුණාට පස්සේ අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට බලන්න බුද්ධෝත්පාද කාලයකයි අබුද්ධෝත්පාද කාලයකයි අතර තියෙන පරතරය. එතකොට මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල නෝනා අපි පංච නීවරණ වඩලම වඩලම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ වඩලා වඩලා නෝනා අපේ හිත කුරුදු පංච නීවරණයට මොකද අබුද්ධෝත්පාද කාලයේ බුද්ධෝත්පාද කාලවලට වඩා ලක්ෂයකට බුද්ධෝත්පාද කාලයට ලකුණු 10ක් දුන්නොත් අබුද්ධෝත්පාද කාලය කියන්නේ ලක්ෂයක් වගේ ඒසා දීර්ඝකයි. එනිසායි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ධර්මයෙන් තොරව පංච නීවරණ වැඩිම නිසාම නොනා අපේ හිත කුරුදු පංච නීවරණයට. ඒකයි හිත විසිරෙනවා කියන්නේ. ඒ හිත විසිරෙනවා කියන තැනදී අපි භාවනා කරන්න ඉස්සෙල්ලා මොහොතක් හිතන්න වෙනවා මේ ධර්මතාවය. ඇයි අපේ හිත විසිරෙන්නේ? ඇයි අපේ හිත විසිරෙන්නේ? සංසාරේ පංච නීවරණ පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරේ පංච නීවරණවල පුරුද්ද නිසා මේ මොහොතේ භාවනාවට යනමයේදී හිත සමාධියට නෙමෙයි යන්නේ පංච නීවරණ තුලටමයි. සමාධිය සකස් වුණත් සමාධිය තුලින් නැවත පංච නීවරණ මතු කරගන්නම තමයි අපි උත්සාහ ගන්නෙ. ආස්වාදයට යට වෙලා. ඒ නිසා නිරතුරුව භාවනා කරන්න ඉස්සෙල්ලා මේ ධර්මතාවය නුවණින් මෙනෙහි කරන්න. බුදුරජාන් වහන්සේගේ ධර්මයට අදාළව මේවා නුවණින් මෙනෙහි කරන්න. අවුරුදු 2600ක් මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඉස්සෙල්ලා අවුරුදු 120ක් අබුද්ධෝත්පාද කාලයේ නුවණින් මෙනෙහි කරන්න. මේවායිදී කොච්චරනම් පංච නීවරණයන් වැඩෙන්නේ නැද්ද කියන කාරණේ මෙනෙහි කරන්න. මෙනෙහි කළ මේ පංච නීවරණයන්ගේ ස්වභාවය දකින්න. මෙහෙම දකිද්දී අපි හිත විසිරෙන වෙලාවට නැගිටලා යන්නේ එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරගන්න උත්සාහ ගන්න නැහැ. මොකද මේක අහම්බයක් නෙමෙයි. මේක සාංශාරික පුරුද්දක්. මොකද පංච නීවරණ කියන්නේ මාර ධර්මයක්. මාර ධර්මය නිසා අතීතයේ අපි තුලින් රැස්ුණා වූ අකුසල් සංස්කාරමයි නෝනා හිත විසිරීම හැටියට විපාකට එන්නේ. වෙන දෙයක් නෙමෙයි. අතීතයේ අකුසල් සංස්කාර. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිස්ස මුඩු කරනකොටම සමහර මේ පුංචි ස්වාමීන් වහන්සේලා රහත් ඵලයට පත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ කුසල් සංස්කාර හිත මුඩු කරනකොටම හිත සමාධිමත් භාවයට පත් වුණා. ඒ සමාධිමත් හිත අනිත්‍ය වශයෙන් දකින්න සප්තබොජ්ජංග අනිත්‍ය වශයෙන් දකින්නේ පුංචි රහතන් වහන්සේ දක්ෂයි ඒක. එහෙනම් අපේ හිත විසිරෙන්නේ නෝනා කාගේවත් වරදකින් නෙමෙයි. කමඨහනේ වරදින් නෙමෙයි. අපේ හිත විසිරෙන්නේ අතීත පංච නීවරණයන්ගේ පුරුද්ද නිසාමයි. එනිසා මේ පුරුද්ද මතයි අපේ හිත විසිරෙන්නේ කියන තැන හිතන්නේ. හිතල හැම වෙලාවම භාවනාවට වාඩුවේදී නිමිත්ත ශක්තිමත් කරගන්න. අපි යම් නිමිත්තක් ගන්නවනේ භාවනාවේදී. තේන්න නිමිත්ත ආස්වාස ප්‍රාස්වාසය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අට්ටික සංඥා වෙන්න පුළුවන්. අසුභය වෙන්න පුළුවන්. මේ කුමක් හෝ නිමිත්ත ශක්තිමත් කරගන්න. එතකොට නිමිත්ත ශක්තිමත් කරගත්ත තැනදී හිත දුවන්න තියෙන අවස්ථා අඩු. නිමිත්ත ශක්තිමත් කරගත්තේ නැත්නම් එතන හිත දුර්වලයි. දුර්වල හිත පංච නීවරණයන් විසින් දැහැගන්න. ඒ නිසා සෑම වෙලාවම භාවනා කරද්දී ඔබ හිතන්නේ මේසා දීර්ඝ අබුද්ධෝත්පාද කාල පහු කරගෙන ආපු ගමනේ මේසා පංච නීවරණයන් අපි තුල වැඩිලා තියෙනවා. ඒ නිසා මේ පංච නීවරණයන් නිසා සකස් වුණා වූ අකුසල් මතයි අපේ හිත විසිරෙන්නේ කියන කාරණය. එමු නැතුව මායාව හිත විසිරෙනවා නෙමෙයි. ඒ කියන්නේ අදන්දී අපිට බලපාන්නේ පංච උපාදානස්කන්ධ මායය, සංස්කාර මායය. ඒ නිසා නිරේතුරුවම සකස් වෙන කොයි හිතත් අනිත්‍යයි කියලා දකිනවා කියන්නේ මොකද? ඒ දකින මොහොතේ මෙයා ඒ හිත ධම්මානුපස්සනාවට, චිත්තානුපස්සනාවට යොමු කරගත්තා. ඒ කියන්නේ බලන්න දැන් ඔන්න හිත විසිරුණා. හිත විසිරුන ගමන් ඔන්න හිත විචාරක සකස් වෙනවා. දැන් මට මීට වැඩිය බෑ. දැන් මහන්සි. දැන් මොකද්ද කරන්න? ඔය හිත සකස් වෙන මොහොතේ නෝනා ඒ හිත කමටහනක් කරගන්න.
ඒ සකස් වෙන හිත එක මොහොතකින්ම අනිත්‍යයි කියලා දකිද්දී අර පංච නීවරණ නිසා සකස් වුණා වූ හිත තුලිනුත් ඔන්න ඔබ සතර සතිපට්ඨානෙ මතු කරගන්න. ඒ කියන්නේ අනිත්‍ය බව දැකීමද ස්වාමීන් වහන්ස? එහෙයි අනිවාර්යයෙන්ම. මොකද හිත කියන්නේ පංච උපාදානස්කන්ධයක්නේ. තේන් හිත කියන්නේ පංච උපාදානස්කන්ධය. තේන්න? එතකොට මේ පංච උපාදානස්කන්ධය සකස් වුණේ කොහොමද? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය තුන එකතුන. එතකොට ඔබ මේ හිතේ අනිත්‍යභාවය දකිද්දී ඔබ තුල ධම්මානුපස්සනාවක් වැඩෙනවා, චිත්තානුපස්සනාවක් වැඩෙනවා, කායානුපස්සනාවක් වැඩෙනවා. මොකද කය ඇසුරු කරගෙන මේ හිත සකස් වුණේ. එතකොට ඔබ මේ සියල්ලම වඩන තැන වේදනානුපස්සනාවක් වෙරිලා. මොකද ඔබේ හිතට ඇලුනොත් ගැටුනොත් එතන විඳීමක් නේ සකස් වෙන්නේ. ඒතර මේ හතරම අනිත්‍යයි කියලා දැක්කේ දැන ඔබ තුල පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් දැකලා. ඒ කියන්නේ භාවනාවේදී විසිරෙන හිත තුලින් ඔබට සතර සටිපට්ඨානයන්ගේ අනිත්‍යභාවයක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් දෙකම මතු කරගන්න පුළුවන්. නමුත් ඔබ මතු කරගන්නේ මොකද්ද? පංච නීවරණයක්මයි. පංච නීවරණයක් මතු කරගන්න. එනම් හිත විසිරෙනවට ඔබ කැමති වෙන්න ඕනේ. ඇයි කැමති වෙන්න ඕනේ? විසිරෙන හිත තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් මතු කරලා ගන්න පුළුවන්. තේන්න. හිත විසිරෙන වාරයක් පාසා ඒ දෙය කළ යුතුද ස්වාමීන් වහන්ස? එහෙයි. එතනදී මුලින්ම බය අයින් කරන්න ඕනේ. දැන් බය කියන්නේ සැකේ විචිකිච්ඡාව. දැන් ඕනම කෙනෙක් භාවනා කරන්න ගියම බයයි සැකයි හිත විසිරෙයි කියලා. ඒ කියන්නේ භාවනාවට යන්නෙම පංච නීවරණයක් තුල. සැකේ විචිකිච්ඡාව කියන්නේ පංච නීවරණයක්.